දවසකට කල්ලියට ගියා. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදට මට අවුරුදු 60ක් වෙනවා. ඉතින් අද පවුල කට්ටියත් එක්ක ආවා ශ්‍රීමා බෝධිය වන්දනා කරලා ඊළඟට රුවන්වැලිසෑය අද දිවා දානය ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මම පුරුද්දක් හැටියට සාමාන්‍යයෙන් උපන්දිනය සමරන්නේ ආගමික කටයුතු කරලා. ඉතින් අදත් ආවා මගේ දරුවෝයි මුණුබුරාලත් එක්ක අනුරාධපුරයට ආවා. විශේෂයෙන්ම නායක හාමුදුරුවන්ට මම බාර දුන්නා ක්‍රිකට් වල තිබුණ දූෂණ ලියකියවිලි සහ ඒ ෆයිල් එකක් බාර දුන්නා. විශේෂයෙන්ම කුසල සරෝජනි මහත්මියගේ වාර්තාව සහ ඒ වගේම විගණනාධිපතිතුමා ඔඩිටර් ජෙනරල්තුමා කරපු ඔස්ට්‍රේලියානු සංචාරය ගැන වෙච්ච දූෂණ වංචා ටික ඔක්කොම මම අපේ නායක ස්වාමීන් වහන්සේට බාර දුන්නා. විශේෂයෙන්ම අද ක්‍රිකට් රටල තියෙන තත්ත්වයට අද ඉන්න පරිපාලනය වග කියන්න ඕනේ. ඒගොල්ලන් පාර්ලිමේන්තුවෙත් අපිට පුළුවන් වුණා පහුගිය කාලේ සියලුම විපක්ෂ පක්ෂ සියලු දෙනාම එකහු කරලා තීරණයක් ගන්න මේ මිනිස්සු වැරදි කියලා. නමුත් ඒවා දාලා යන කට්ටියක් නෙමෙයි ඉන්නේ. ඉතින් මම කනගාටු වෙනවා විශේෂයෙන්ම රොෂාන් රන්සිංහ ඇමතිතුමා මේ රටේ හොරකම දූෂණයට විරුද්ධව කතා කරපු ඇමතිවරයෙක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වුණාම ඕනම ඇමතිවරයෙක් ස්වල්ප ඇමතිවරු අරෙන්න අනිත් හැම ඇමතිවරයම ඒගොල්ලෝ අල්ල ගන්නවා. හැබැයි ඇමතිවරුත් හොඳ ඇමතිවරු හිටියා. මම දකිනවා රොෂාන් රන්සිංහ ඇමතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් පාරක මණ්ඩලය වෙන දූෂණ ගැන හොඳට අවධානයක් යොමු කරලා අධ්‍යයනය කරලා හරි තීරණ අරගෙන මේ ක්‍රමවේදයට ගියා. නමුත් අවාසනාවකට වගේ එතුමා අද අමාත්‍යංශයේ නැහැ. ඒ වගේම තමයි මම හිතන්නේ නඩුව ගැන කිව්වොත් නඩුව පස්සෙන්දට කල් දාලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි බලනවා කොයි විදිහටද මේ ක්‍රිකට් ටික හදන්න පුළුවන්ද කියන එක නම් මට නම් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ දූෂණවලට, ඒ කියන්නේ මම කියන දූෂණ නෙමෙයි, මේ විගණනාධිපතිතුමා කුසල රසරෝජිනී මහත්මියගේ වාර්තාවල තියෙන දූෂණවල එක්ක තාමත් මෙවය ඉන්න පුළුවන්. ඒවගොල්ලන් ආරක්ෂා කරන පුද්ගලයන් එක්ක මේ රට මම හිතන්නේ අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. නෑ, තාම නම් මට මුකුත් එහෙම කතා කරන්න එතුමාත් මං හිතන්නේ ඊයේ පෙරේද පත් උනේ. ඉතින් අපිට එහෙම ආරාධනාවක් ඇවිල්ලා නැහැ. ආවොත් ඒ කොයි විදිහටද කරන්න ඕනි කියලා එතුමාගේ විශේෂයෙන්ම මම ප්‍රතිපත්තියක් හැටියට ඉන්නවා. මම හොරු එක නම් ඉනි හිටගන්නේ නැහැ. ඒක මං එදා ඉඳලම කරපු දෙයක්. මං කවදාවත් ක්‍රිකට් පරිපාලනයත් එක්ක සම්බන්ධ වෙන්න අකමැති වුණේ පහුගිය කාලේ තිස්සම මෙවයි හිටියේ දූෂණයට ලක් වෙච්ච පුද්ගලයෝ. ඉතින් ඒ තැන මං කවදාවත් හිටගන්නේ නැහැ. හැබැයි ක්‍රිකට් හදන්න මේ රටේ ජනාධිපතිවරයාට හරි අමාත්‍යවරයාට හරි කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ හොරකම් කරපුවාට දඬුවම් දීලා ඒගොල්ලන්ගේ ලබාගත් මුදල් නැවතවරක් ක්‍රිකට් වලට ලබලා දෙන්න. මොකද ගමේ ඉන්න දරුවට අවශ්‍ය බඩු ටිකවත් අපිට අරන් දෙන්න බෑ. ඉතින් ඒක ගැන මම හිතනවා අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. රටම අවධානය යොමු කළා තියෙනවා. මොකද රටේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ ක්‍රිකට් ටික හදලා දෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හුඟක් කැමති වෙලා හිටියා අපිව පත් කරපු ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා උදව් කරන්න. නමුත් ඒගොල්ලන්ගෙත් ඒ බලාපොරොත්තුව අතහැරලා තියෙනවා. සල්ලි වලට මේ අට වෙන කීප දෙනෙක් ඇවිල්ලා සමහරලාට උදව් කරයි. නමුත් සල්ලි නැතුව ඇවිල්ලා වැඩ කරනවා කියපු මේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයෝත් හිටියා. ඉතින් මං හිතනවා ඒක අවාසනාවක්, ක්‍රිකට් වල අවාසනාවක්. හැබැයි මේ ක්‍රිකට් කියලා මේ තත්ත්වයට පත් උනේ මේ දේශීය විතරක් නෙමෙයි. මේක ඕක මට හිනා වෙයි මිනිස්සු. හැබැයි කවදා හරි තේරෙයි මේක පිටරටවල් වලිනුත් එන බලපෑමක් එක්ක මේ ක්‍රියාදාමයට යොමුණයි කියලා. ආසියානු කුසලානය අපේ රටේ තිබ්බ කුසලානයට තිබුණ තරගාවලිය ඩුබායි වලට ගෙනිච්චා. පකිස්තානයට තියෙන එක අපිට ගෙනැල්ලා පකිස්තානෙත් එක්ක අපිට ප්‍රශ්නයක් ඇති කර හුඟක් ක්‍රිකට් ජාත්‍යන්තරය ගැන දන්නේ නැති මිනිස්සු කතා කරනවා. නමුත් අපිට තව ඉස්සරහදී මම ඒ කරුණ ටික එක්කහුණාම කියන්නම්. අපේ ක්‍රිකට් විනාශ කරන්න අපේ රටේ ප්‍රධානම පරිපාලනය කරන කට්ටියත් එක්ක විදේශීය කට්ටියකුත් මේක යටතේ ඉන්නවා. අපේ තරගාවලි බලන්න හුඟක් වෙලාවට බලපුවාම ට්‍රිප්ටෝ කරන්සි අය ඇඩ්වර්ටයිස් කරනවා. ඒ වගේම බුකිකාරයෝ ඇඩ්වර්ටයිස් කරනවා. මේ වගේ තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා ලෝකේ අනිත් තැන් වලට වඩා. අපි හුඟක් වෙලාවට ඔට්ටු කට්ටියත් එක්ක තමයි අපේ ජර්සි එකේ තියෙන ඔට්ටු කට්ටියගේ. හැබැයි කිසිම දඬුවමක් වෙන්නේ නැහැ. දඬුවම් දෙන්න හදපු ඇමතිවරයාටත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමයට අපිට මේ රට හදන්න පුළුවන් කියලා. හැබැයි අලුත් ක්‍රමවේදයක් අපි මේ රටේ ඇති වෙන්න ඕනේ.
දූෂණයට විරුද්ධ කට්ටිය එක්කහු වෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි, පළාත් සභාව විතරක් නෙමෙයි, ප්‍රාදේශීය සභාව විතරක් නෙමෙයි. මම හිතනවා ගමේ ඉන්න අපි හැමදෙනාම අරගලය හරි අරගලයේ පටන් ගත්තේ දූෂණයට විරුද්ධව. ඒ ක්‍රමවේදය මම හිතනවා ඉදිරියට ගෙනියන්න වෙයි, නැත්නම් කවදාවත් මේ රට අපිට හදා ගන්න බෑ. නෑ මම දකින හැටියට එතන යම් යම් ප්‍රශ්න තියෙන්නේ ඇති. නමුත් මම දකින කොන්ද කෙලින් තියාගෙන කෙලින් වැඩ කරන්න පුළුවන් කාටවත් නැමින්නේ නැතුව මේ හොර දූෂිතයන්වට කොච්චර ආරක්ෂා කරන්න පුද්ගලයෝ හිටියට, බලවත් පුද්ගලයෝ හිටියට අමතිවරයා කෙලින් වැඩ කරා. ඉතින් සමහරලාට ඒක ප්‍රධානම කාරණය තමයි. නැත්තම් එච්චර මම නම් දැකෙන මේ වැඩිම කාරණය එතුමාට යන්න සිද්ධ වුණේ ක්‍රිකට් ගැන කතා කරපු හින්දා. මොකද අපි දැක්කනේ අපි මේ රටේ මහජනතාව දැක්ක ක්‍රිකට් පරිපාලනේ ඉන්න අය කොහොමද කතා කර කියලා, ක්‍රිකට් පරිපාලනේ ඉන්න අය කොහොමද ඇමතිවරයව කොතැනට දෙන්න ඕනි කියලා, මොනවද කරන්න කියලා. ඉතින් එහෙම තත්ත්වයක් නම් මේ රටේ තියෙන්නේ. මොකද ඒ මනුස්සයාගේ ආරක්ෂාව, මේ රටේ අනිත් මිනිස්සුන්ගේ ආරක්ෂාව, අපේ ආරක්ෂාව එච්චරට බලවත්. මොකද ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ කවුද කියන එක ලෝකෙම දන්නවා. ඉතින් අවාසනාවකට වගේ වෙලා තියෙන මේ රටේ මිනිස්සු මේක ගැන හොඳ අවධානයෙන් යොමු වෙලා ඉන්නවා. මම හිතනවා මේක මට හිතනවා මේ රටේ වෙනස් වීමේ මූලික දේ මේ හරහා සිද්ධ වෙයි කියලා. මොකද අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට දූෂණයට විරුද්ධ, විශේෂයෙන්ම දූෂණයට විරුද්ධ කොටසක් එක්කහු වෙන්න. එහෙම වුණොත් අපිට මේ රට හදාගන්න පුළුවන්. නැත්නම් අපි මේ රට ගැන අමතක කළා, අපේ වැඩක් බලාගෙන දින දෙක කාලේ ඉඳ සිද්ධ වෙනවා. අලුත් අමාත්‍යවරයෙක් අමාත්‍යවරු සීදෙනේ පතුලා වැඩක් නැහැ කියලා මුතුමා කියන දේ ටිකක් ආයතනයේ ඉන්න අයව මාරු වෙන්න ඕනේ කියලා මුතුමා කියනවා. නැහැ ඉතින් මෙහෙමයි, අපි කියන්න ඕනේ නැහැ. කුසල සරෝජනී මහත්මියගේ වාර්තාව බලන්න. එතකොට ඔඩිටර් ජෙනරල් තුමා මේ රටේ විගණනය ගැන ප්‍රධානම පුද්ගලයා කියනවා කොච්චර දූෂණ තියෙනවද කියලා. හැබැයි ඒගොල්ලන්ට ලැජ්ජා කියන එකක් නැහැ, එළියට ඇවිල්ලා කතා කරන්නේ එකක් හරි පිරිසුදු මිනිස්සු වගේ. ඊළඟට හැබැයි කියනවා දශමය දශම ගානක්ලු වියදම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට දශම ගානක්වත් ඒගොල්ලන්ගේ පරිහරණයට වියදම් කරන්න බෑ. ඒගොල්ලෝ එන්නේ ස්වේච්ඡාවෙන්. හැබැයි ස්වේච්ඡාව වුණාම ඒගොල්ලෝ වාහන පාවිච්චි කරනවා, ඒගොල්ලෝ පිටරටවල් වලට යනවා, දවසකට ඩොලර් 700 ගානේ අරන් තියෙනවා. ඒක නීති ගානුකූල නෙමෙයි. මොකද ක්‍රිකට් ආයතනයට පත් වෙන පුද්ගලයෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ට මොනවද හම්බ වෙන්න ඕනි කියලා. නමුත් ඒගොල්ලෝ මුදල් වැඩි කරගෙන තියෙනවා. මං හිතන්නේ ඔඩිටර් ජෙනරල් තුමාට මං ස්තුතිවන්ත වෙනවා ඒ කණ්ඩායමට. අඩු ගානේ මෙච්චර දෙයක් පහුගිය කාලේ අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් එතුමාට මොකද එතුමා මේ හොරකම දූෂණයට ඇත්ත තත්ත්වයෙන් මේ රටටම අපිට පෙන්නලා දුන්නා. ඒ හරහා මම හිතනවා ක්‍රිකට් වල වෙනසක් ඇති කරන්න ඕනි කියලා. ඒ අවශ්‍ය නම් මේ රටට ක්‍රිකට් ඕනේ නම් වෙනසක් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපිට මේ විදිහට නම් ක්‍රිකට් හදාගන්නත් බෑ. ක්‍රීඩකයන්ගේ විනයත් අද පිරෙලා තියෙන්නේ. මහා අයගේ විනය හොඳ නැත්නම් ක්‍රීඩකයන්ගේ විනය ගැන අපිට කතා කරන්න බෑ. අපි ක්‍රීඩා ගන්න කාලේ අපේ හිටියේ ගාමිණී දිසානායක මහත්තයලා වගේ වැදගත් අය. අපි ඊගොල්ලෝ දිහා බැලලා තමයි අපි හැදුනේ. නමුත් අද මේ පරිපාලින ඉන්න මිනිස්සු දිහා බලලා තමයි අපි දැක්කනේ පහුගිය කාලවල මේ රටේ කාන්තාවන් අරන් ගියා සංචාරවලදී. අපේ ක්‍රීඩකයෝ හිතනවා ඒගොල්ලොත් මේක වැරදක් නැහැ කියලා. ඒගොල්ලෝ කරන දේවල් අර ධනුෂ්ක ගුණතිලක කියන දරුවට වුණත් ඒ වගේ දේවල් ඔළුවට එන්න ඇති. ඉතින් මේ තත්ත්වයට පත් වෙන්න මූලික වෙච්ච පුද්ගලයන්ව අයින් කරන්නේ නැතුව ක්‍රිකට් තියා රටේ මේ තත්ත්වය තියෙනවා නම් ක්‍රිකට් හැදේද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේක එහෙමම නෙමෙයි. මම ඒගොල්ලෝ දකින්න එක පැත්තක් විතරයි. මම දකිනවා අත්තට මං විශේෂයෙන් විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ යම් කොටසක් මේ ක්‍රිකට් වලින් යැපෙන යම් කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පවුල් යැපෙන සම් කොටසක් ඉන්නවා. ඊට අමතරව මුළු පාර්ලිමේන්තුවම අත උස්සලා මේගොල්ලෝ දූෂිතයි මේගොල්ලන් අයින් වෙන්න ඕනේ කිව්වා. මම හිතනවා ඒක විශාල ජයග්‍රහණයක්. ක්‍රිකට් එක්ක අපිට පුළුවන් වුණා විපක්ෂය පක්ෂ ආණ්ඩුව දෙකම එක්කහු කරලා, ඒ වගේම සිවිල් සංවිධාන අද එක තැනකට ඇවිල්ලා තියෙනවා මේගොල්ලෝ වැරදි කියලා. රටේම පුරවැසියෝ එක තැනකට ඇවිල්ලා තියෙනවා මේ මිනිස්සු යන්න ඕනි කියලා. හැබැයි ඒත් මෙහෙම ඉන්න පුළුවන් නම් ඒ තියෙන බලවේගය ඒගොල්ලන්ට කොහෙද මේ බලය තියෙන එක ඉස්සරහට අපි දැනුවත් වෙලා හරියට යන්න ඕනේ. මොකද එහෙම නැත්තම් කවදාවත් මේක හදාගන්න බෑ. විපක්ෂ නායකතුමා මෙහෙම ඇති විපක්ෂ නායක කෙනෙක් එතුමා පාර්ලිමේන්තුවේදී එන්න කිව්වහම ක්‍රීඩා මතිවරයාට නෙමෙයි ඕනම අමතිවරයෙක්ට තියෙනවා විපක්ෂ නායකවරයාව හම්බෙන්න. දැන් මම අමාත්‍යවරයා ඉන්න වෙලා ඉන්න කාලෙත් මම විපක්ෂ නායකවරයාව හම්බෙලා තියෙනවා. ඒක මම දකින්නේ ඒක වැරද්දක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඉන්දියානු මහකුමසාරිස්සුමා ඉඳලා තියෙනවා. ඉතින් මම හිතන්නේ එතනදී එහෙම මට නම් ඒක ප්‍රශ්නයක් හැටින්න ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව
ආණ්ඩුව දන්නවනම් ආණ්ඩුව හරි දේ කරනවා කියලා නැතුව ආණ්ඩුව හිතනවනම් ආණ්ඩුවත් හොරු ආරක්ෂා කරනවා කියලා නැහැ දෙතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම දකින්නේ ඕනම විපක්ෂ නායකවරයෙක් ආණ්ඩුව ඇමතිවරයෙක්ට සාකච්ඡාවකට එන්න කිව්වොත් මම හිතනවා ඒක සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මොකද විපක්ෂ නායකවරයා කියන්නේ දේශපාලනය විතරක් නෙමෙයි. එතුමා මම දැක්ක මේ පහුගිය කාලේ ක්‍රිකට් වලට දැක්කපු උත්සාහය සහ ඒ කතා කරපු දේවල් මම හිතන්නේ කවුරුවත් ඒ වගේ කතා කරයි කියලා. එයා අධ්‍යයනයක් කරලා විශේෂයෙන්ම හරි කරුණුත් එක්ක එතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ වගේ මම අනිත් ඇමතිවරු පක්ෂ නායකයෝ මම හිතනවා මම ඇත්තටම සතුටු වුණා. මම සමහර දේවල් දැක්කහම මේ ක්‍රිකට් වල දූෂිත කණ්ඩායමට විරුද්ධ වැඩි ප්‍රමාණයක් 220කට 215කට වැඩි වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා මේ ක්‍රිකට් අයින දූෂිතය කියලා. හැබැයි ඒවා ආරක්ෂා කරන තව ඉන්න. මොකද ඒගොල්ලන්ගේ මාමලා බෑනලා ඒගොල්ලන් හම්බ කරලා තියෙනවා. ඉතින් මේවා ඒක අපිට තේරුම් ගත්ත මේ පාර්ලිමේන්තුවේ වෙච්ච කතා වලින් තේරුම් ගත්ත කවුද පුද්ගලයෝ කියලා. ඉදිරියේදී මේ කාරණා එක්ක අපිට දැනුවත් කරන්න පුළුවන් මොන වගේද වෙන්නේ කියලා. හැබැයි කවුරුත් දකින්න නැති එක දෙයක් මම අදත් කියන්නම්. මම කීපු ක්‍රිකට් වලට කියපු දේවල් අරදුන්නේ නැහැ කවදාවත්. හැබැයි මේක මේ රටේම දෙයක් විතරක් නෙමෙයි, අපේ ක්‍රිකට් වට්ටන්න සමහර රටවල් වලින් ඒ අපේ මිනිස්සුන් පාවිච්චි කරා. ඒ වගේම අපේ තිබුණ ප්‍රතිරූපය අපිට තිබුණේ අපේ සිංහල බෞද්ධ රටක් වුණාට අපේ සෑම ආගමික ක්‍රීඩකයෝ හිටියා, ජාතිවල ක්‍රීඩකයෝ හිටියා, අපි හැම ක්‍රීඩකයා ගැනම ලෝකේ ප්‍රසිද්ධ වෙලා හිටියා. නමුත් අපි බෙටින් කම්පැනි ෂර්ට් එකේ ගහගෙන ක්‍රිකට් ගහපු රටක් බවට පහුගිය කාලේ පත් කරේ මේ පරිපාලනේ. හැබැයි ඒවට ඇඟිල්ල දික් කරන්න මේ රටේ නායකයෙක් ආවේ නැහැ. රොෂාන් රන්සිංහ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ බෙටින් කියන එක නීතියානුකූල කරගන්න ක්‍රමවේදයක් ඉන්දියාවේ කරන්න බැරි එකක්, පකිස්තානයේ කරන්න බැරි එකක් මේ රටේ කරේවා. ඔය ටෝර්නමන්ට්ස් ගහනවා, LPL ගහනවා, තව ටෝර්නමන්ට්ස් එනවා, ඒවා තනි කරන්නේ ඒ වගේ දේවල්. ඒවා ඉදිරියේදී මම තවත් කරුණු එක කියන්න. හැබැයි හිතන්න එපා මේක අපේ රටේ ක්‍රිකට් නවත්තන් පහතට මේ තත්ත්වයට පත්කරන මූලිකව මේ බෙටින් කම්පැනිස් සහ ඒජන්තවරු හුඟක් මේකේ ඉන්නවා. ඒක ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් නැවතත් ඔබතුමාගේ කාලේ වගේ ආපහු මේ ක්‍රිකට් කරගන්න පුළුවන් වෙයිද? මොකද ජාතියේ ජාතියන්ත තත්ත්වය තමයි දාලා තියෙනවා. ඒකට අපි ඉන්ටර්නැෂනල් දැන් බෑන් කරලා තියෙනවා. මොකද අපි මේ ලෝකෙ කියන්න තියෙන වෙලාවයි අවසන්. නැහැ, ඉතින් මේක ඉන්ටර්නැෂනලි බලන්න දැන් මං හිතන්නේ ඇමතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ දැනුවත් කරා. ලෝකයේ අතුරුපාලක මණ්ඩල දාපු කණ්ඩායම් ගොඩක් තියෙනවා රටවල්. ඇෆ්ගනිස්තානයේ තියෙන ප්‍රශ්නයක්. නමුත් ඇෆ්ගනිස්තානයේ තහනම් කරේ නැහැ. පකිස්තානයේ ජනාධිපති අගමැතිතුමා තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පත් කරන්නේ. එතකොට පකිස්තානයේ අතුරුපාලක මණ්ඩලයක් ගියා, තහනම් කරේ නැහැ. එතකොට දකුණු අප්‍රිකානුවේ අවුරුදු 3ක් විතර අතුරුපාලක මණ්ඩලයක් ගිහිල්ලා තමයි චන්ද්‍ර ක්‍රම වෙනස් කරලා අද ක්‍රිකට් හරියට යන්නේ. එතකොට අපිට පේනවා ඒගොල්ලෝ ක්‍රිකට් වල කොහෙද ඉන්නේ කියලා. හැබැයි අපේ තහනමක් දාන්න මෙතන අන්න මම නැවතවරක් කියන්නම්. ජාත්‍යන්තරයේ කවුද මේවට අපිට මේ වගේ තල්ලු කරේ කියන එක හොයන්න ඕනේ. ඒක මේ අපේ අය විතරක් අපේ අය ගිහින් කම්ප්ලේන් කරලා තියෙනවා. මම දැක්ක ශම්මිසිල්ලා කියන සභාපතිවරයා කිව්වා මම ලියුම් පහක් නෙමෙයි 10ක් එවුවා කියලා මාධ්‍යයට ඇවිල්ලා. එතකොට රට පාවලා දෙන්න ලියුම් පහක් විපක්ෂ නායකවරයා සහ රොෂාන් රන්සිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැම්මම එවැනි පුද්ගලයෙක්ට අද මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද? ජනාධිපතිතුමාට අගමැතිතුමාට ආණ්ඩුවට මේක පේන්නේ නැද්ද? ඇයි මේක මේ හින්දානේ අපිට මේ තහනම ආවේ? නැතුව එහෙම තහනම් කරන්නේ නැහැ. මේ පළවෙනි අතුරුපාලක මණ්ඩලය නෙමෙයි මේ රටේ අතුරුපාලක මණ්ඩලය 12ක් දාලා තියෙනවා. මේ ක්‍රීඩා ඇමතිවරු හිටියා 8 දෙනෙක් හරි 7 දෙනෙක් හරි අතුරුපාලක මණ්ඩලය දාලා. හැබැයි කවදාවත් අතුරුපාලක මණ්ඩලය දැම්මට ඒ පරිපාලනය කරපු කිසිම කෙනෙක් ගිහිලා ලෝක ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කරේ නැහැ දේශපාලන අත ගැසීම කියලා. අපි දේශපාලන අත ගැසීම වුණේ නැහැ. අපි කරේ ක්‍රිකට් අමාත්‍යවරයා හැටියට මම ජාතික ක්‍රීඩා සභාවට එනවා. අපි කවදාවත් ටීම් එකක් આવොත් ටීම් එකට කවදාවත් අත ගහන්නේ නැහැ. අපි කවුරු හරි ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ෆිට්නස් නැහැ කියලා අපි ඒ ගැන වார்த்தාවක් ඉල්ලනවා. නමුත් කවදාවත් ඇමතිතුමා හෝ ක්‍රීඩා සභාව හෝ කවදාවත් කණ්ඩායමක ක්‍රීඩකයෙක් අපි නමක් කපලා නැහැ. එහෙම කරන්න පුළුවන් නම් අපිට පෙන්වන්න කියනවා, මං චැලෙන්ජ් එකක් කරනවා කියන පරිපාලනයට එහෙම කරලා නැහැ. හැබැයි මේගොල්ලෝ මේ සංචාරවල යන්න ඩොලර් 700 ගන්න දවසකට පාවිච්චි කරන්න ඒ මුදල් අරගෙන ඒගොල්ලන් පරිපාලනය කරනකොට අපි විරුද්ධ වෙලා තියෙනවා. ඒක ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හැටියට විතර නෙවෙයි, අපේ සභාවම අපි සාකච්ඡා කරලා කියලා තියෙන්නේ මේ මුදල් යන්න ඕනේ ගමවල්වලට, සංවර්ධනයට, දුප්පත් දරුවන්ට. එහෙම නැතුව මේ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන ඕන දේවල් වියදම් කරන්න බෑ. ඉතින් ඒක නවත්තපු එක තමයි මේකේ ප්‍රධානම ප්‍රශ්න. ඒක තමයි දේශපාලන බලපෑම. ඒ කියන්නේ මේ ක්‍රිකට් වලට එන සල්ලි තමන්ගේ
සුඛ විවරණය සඳහා පාවිච්චි කරන්න දුන්නේ නැති එක තමයි දේශපාලන බලපෑම. එහෙම නැතුව එක දේශපාලන බලපෑමක් මොකක්ද කියලා අහන්න ICC එකත් ওই විදිහට තමයි. ලෝක ක්‍රිකට් කවුන්සිලය හැමදාම ඇක්ට් කරන්නේ ওই විදිහට. හොරු ආරක්ෂා කරනවා. ඉතින් ICC එකත් ඔය වගේ මම හැමදාම කියනවා මම විතරයි කතා කරන්නේ. ඉන්දියාවේ ක්‍රිකට් වෙනස් කරන්න හදනකොට මම විතරයි කතා කරේ. එක අපේ ජාත්‍යන්තර ක්‍රීඩකෙක් කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට LPA IPL වල එහෙම තියෙනවා. මට රටේ ක්‍රිකට් වැදගත්. රටේ වැරදක් වෙනවනම් මගේ රටේ ක්‍රිකට් වලට මගේ රටට වැරදක් වෙනවනම් මට ප්‍රශ්නයක් නැහැ. මට ඉන්දියාවද පකිස්තානයේද එංගලන්තයට අදාළ නැහැ. මං කියන එක කියනවා මොනට මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් රටට මං ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ක්‍රිකට් නෙමෙයි අනිත් දේවල් වලට. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.